විශ්වකර්ම නර්මන ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපිත් එක්ක එකතු වෙන්නේ සමාජ මාධ්‍ය දේශපාලන ක්‍රියාකාරී නුවන් නිරෝධ අල්වෙස්. ඉතින් අපි ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ පවතින දේශපාලන ක්‍රමය පිළිබඳ ඔබතුමාට මොන වගේ අත්දැකීමක්ද තියෙන්නේ මේ දේශපාලන පක්ෂ මාරුවීම්, නායකයෝ මාරුවීම්, අගමැතිවරු මාරුවීම් මොකද හිතන්නේ? අගමැතිවරු මාරුවීම් වලට කියන්න කලින් මෙහෙම දෙයක් කියන්න තියෙනවා. ජනාධිපතිවරයෙක්ට ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන බලය තියෙනවා අග්‍රාමාත්‍යවරයෙක් නම් කරන්න. එයා විශ්වාස කරනවා නම් බහුතරයේ හිමිකෙනා මෙයා කියලා, පුද්ගලයා මෙයා පාර්ලිමේන්තුවේ බහුතරයේ හිමිකෙනා මෙයා කියලා නම් කරන්න පුළුවන්. ඒක ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලබා දෙලා තියෙන බලයක්. එතකොට දැන් කාරණයක් මතුවෙනවා, ඇයි හදිස්සියෙම රනිල් වික්‍රමසිංහ මහත්මයාව ඉවත් කරලා මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැතිවරයා විදිහට ජනාධිපතිවරයා නම් කරේ කියලා. ජාතික ආණ්ඩු කියන සංකල්පයක් එක්ක තමයි අවුරුදු තුනක් මේ රට එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය පාලනය කරේ. ඒ ජාතික ආණ්ඩුවේ තමයි නායකයා වුණේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා, කැබිනට් එකේ නායකයා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවේ නිවත් වෙනවත් එක්කම මේ ඒක අහෝසි වෙනවා. එතකොට අනිවාර්යෙන් කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථාව අනුව 30 දිනක් විය යුතුයි. නමුත් 45ක් 46ක් 47ක් වගේ හිටියා කැබිනට් එක. එතකොට ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා මේ ආණ්ඩුවෙන් එක් පාර්ශ්වයක් ඉවත් වෙනකොට කැබිනට් එක අනිවාර්යෙන් අහෝසි වෙනවා. කැබිනට් එක අහෝසි වෙනවා කියන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉල්ලංකෑමක්ද මේ කරගෙන තියෙන්නේ? මෙහෙමයි. ඉතින් ඉල්ලංකෑම් අවස්ථා හතරක් තියෙනවා රනිල් වික්‍රමසිංහ. මොකක්ද ඒ හතර? එකක් 94 DB විජේතුංග මහත්මයා ජනාධිපති වෙන්න දීලා, ඊට පස්සේ අගමැති වෙලා මහමැතිවරණයකට මුහුණ දීලා චන්ද්‍රිකා බලයට පත්වීම එක ඉල්ලංකෑමක්. ඊට පස්සේ 2001 ආණ්ඩුව අරගෙන අවුරුදු දෙකක් කරලා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙතනිය අමාත්‍යංශ තුන පවරා ගැනීමේදී තවත් ඉල්ලංකෑමක්. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොදු අපේක්ෂකයා කරලා පත් කරලා, ඊට පස්සේ මහමැතිවරණයකට යන්නේ නැතුව දින 100 වැඩපිළිවෙල ගිනිච්ච එක තව ඉල්ලංකෑමක්. දැන් අවුරුදු තුනම මාර්ගෙන් යෑමේ පාක්ෂිකයන්ගේ සහ සියලු දෙනාගේ විශ්වාසය බිඳිලා මේ වෙච්ච එක තව ඉල්ලන් කෑමක්. ඔබතුමා ඔය කුමක් කිව්වත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා තාමත් තමන්ට තමයි බහුතරය තියෙන්නේ, තාමත් තමන් තමයි ලංකාව අගමැති කියලා. මං හිතන්නේ ජනාධිපති කලින් හිටපු ජනාධිපති තමා දැන් අගමැතිතුමා වෙලා ඉන්නේ. එතුමාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙත් හෝ ට්විටර් ගිණුමේ තියෙනවා ඔහු තමයි වර්තමාන අගමැති කියලා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ෆේස්බුක් එකේ හෝ ට්විටර් ගිණුමේ තියෙනවා ඔහු තමයි වර්තමාන අගමැති කියලා. මං දන්නේ දැන් වෙනස් කරලාද නැද්ද කියලා. මේ මොකද්ද මේ අගමැතිවරු දෙන්නෙක් ඉන්න පුළුවන්ද? ඒක තමයි විහිළුව. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ආසියාවේ ප්‍රජාතන්ත්‍රිකයන්ගේ සංගමේ සභාපතිවරයා. ඉතින් එතුමා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා, ප්‍රජාතන්ත්‍රවාදය රකින්නවා කිය කිය මේ දේවල් කර කර මම දන්නේ ඇයි තවදුරටත් තමන් අගමැතියයි කියාගන්නේ කියලා. මට නම් හිතෙන්නේ මෙන්න මෙහෙම කාරණයක්. රනිල් වික්‍රමසිංහ මහත්මයා දන්නවා අගමැති පුටුවෙන් බැහැලා ගියාට පස්සේ බැඳුම් කර චෝදනා සහ අනෙක් ඒ ආසිතව පෞර්ගිය අවුරුදු තුනහමාර තුළ එල්ල වෙච්ච චෝදනාවල පළවෙනි වග උත්තරකාරය විදිහට නම් කරනවා කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ බලන්නේ ජාත්‍යන්තර අවධානය දිනා ගන්න. මේ කොටිම්ම කියනවා නම් දැන් ඊයේ හිටපු සභානායකවරයා විදිහට මෝෂන් එකක් දානවා. ඒක පවා දැමීම නීති විරෝධී මට අනුව. මොකද මේ ඒ මෝෂන් එකෙත් ඉංග්‍රීසි බසින් සහ දෙමළ බසින් දාන්නේ. සාමාන්‍ය මෝෂන් එක භාෂාවෙන් දැම්මම ඇති. නමුත් ඉංග්‍රීසි බසින් සහ සිංහල බසින් දානවා. ඉංග්‍රීසි බස ජාත්‍යන්තරයට, සිංහල බස එංගොල්ලෝ ලංකාවේ මාධ්‍යයට. එහෙම තමයි මේවා කරේ. මට මතකයි ඔය වගේ විශ්වාසභංගය බැඳුම් කරේ සම්බන්ධයෙන් විශ්වාසභංගය ආපු වෙලාවේ සුමන්තිරණ මහත්තයා කිව්වා දෙමළ භාෂාවෙන් නැති හින්දා අපිට මේක ගැන කතා කරන්න බෑ කියලා. නමුත් අද වෙනතුරු එක කියලා නෑ. මේක තනිකරම ෂෝ එකක් යන්නේ. ඒ කියන්නේ මම විශ්වාස කරන විදිහට ලංකාවේ එක ජනාධිපතිවරයෙක් සහ එක අගමැතිවරයෙක් විතරයි ඉන්න පුළුවන්. ජනාධිපතිවරයා කියනවා නම් අගමැතිවරයා විදිහට තමන් විශ්වාස කරන බහුතරය මහින්ද රාජපක්ෂට තියෙනවා කියලා. මහින්ද රාජපක්ෂ තමයි මේ වෙනකොට අගමැති වෙන්න ඕන. නමුත් පාර්ලිමේන්තුව කැඳවලා දැන් ඉන්න අගමැතිවරයාට විශ්වාස භංගයක් ගැනීමෙත් ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ තියෙනවා. කලින් හිටපු අගමැතිවරයා යටතේ තිබුණු ආණ්ඩුව බලයට පත්වෙච්ච කාල සීමාව ඇතුළත ලංකාවේ තෙල් මිල දවසින් දවස ඉහළ ගියා බලාගෙන ඉන්නකොට, ඒ වගේම ඩොලරේ අගය දවසින් දවස ඉහළ ගියා. ඉතින් මේ තමන්ට එල්ල වෙච්ච කුණු වහගන්න, තමන් පැත්තට එල්ල වෙච්ච චෝදනා වහගන්න UNP එක ගුණ්ඩුවක් ඇඹරුවා වගේ හිතෙන්නේ නැද්ද? මහින්ද රාජපක්ෂ අගමැති පත් කරන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට අණ කරලා පොළොන්නරුවේ මෛත්‍රීත්
මැදමුල්ලේ මහින්දත් දේශපාලන ගුණ්ඩු කන කට්ටිය නෙමෙයි. මම දන්න විදියට දේශපාලනේ හොඳටම තෙම්පරාදු වෙලා ඉන්න කට්ටිය. ඉංග්‍රීසියෙන් හිතලා සිංහලින් කතා කරන කොළඹ හතේ නායකයෝ තමයි මේ ගොඩක් දේශපාලන ගුණ්ඩු වලට අහු වෙන්නේ. අවස්ථා හතරකදී මං කිව්ව විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලන ගුණ්ඩු වලට අහු වුණා. ඉතින් මේ ඔය ඕක එහෙම වෙන්න බෑ. මොකද මහින්ද සාමාන්‍ය මෛත්‍රී අත තියන්නේත් මහින්ද අත තියන්නේත් මේ වැඩේ හරියට වෙන හින්දා. ඔබ කතා කරා මේ IMF එක සහ මේ කියන්නේ තෙල්මිල වැඩිවීම සහ ඩොලරය ඉහළ යාම රුපියල අවපමාණය වීම ගැන. ගොඩක් වෙලාවට මේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහත්තයා මේ වෙලාවේදී උපුටා දක්වන්න කැමති. ඔහු අවස්ථා කීපයකදී සඳහන් කරා මේ IFM එක කියන විදිහට නටන්න ඕනේ නැහැ අපි. IFM එක කියන විදිහට නැටුවට පස්සේ තමයි මේ ඩොලරය මේ අවප්‍රමාණ වෙන්නේ. ඔවුන් ලංකාවට සංවර්ධන රටක් වෙන විදිහට නැගෙන්න දෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ ලංකාව ඔවුන්ගේ යටතට තියලා ඔවුන්ගේ සපත්තුවට පාගන් ඉන්න එක. ඔහු මුදල් අමාත්‍යවරයා විදිහට ඉන්න කාලේ IMF එක ගණන් ගත්තේ නැහැ. දැන් ඉන්න මුදල් අමාත්‍යවරයා ඇයි IMF කියන විදිහට හදන් මේ නටන්න කියලා. අපිට මතකයි මේ ලෝකවෙන්ද පොලේ බොරතෙල් බැලරිය මීටඩි ඉහළ ගිය කාලය තුලත් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ඊට පස්සේ රවි කරුණානායක මේ යාපාලන ආණ්ඩුවේ රවි කරුණානායක මහත්මයා මුදල් අමාත්‍යවරයා විදියට හිටපු කාලය තුල අර මල නොතලා රොන් ගැනීමේ බදු ක්‍රමවේද අනුගමනය කරමින් ජනතාවට සහන සැලසුවා. ආණ්ඩුවක් පත් කරන්නේ ජනතාවට සහන දෙන්න මිසක්ක හැම මාසෙකම 10 වෙනිදා බොක්කපත් වෙන නෙමෙයි. ඉතින් තව දෙයක් තමයි අර හිනා වෙච්ච තෙල්මිල සූත්‍රය පෙන්නලා හිනා වෙච්ච මේ මංගලට දිට්ඨධම්ම වේදිනී කර්මයේ පරිසම් දුන්නා සති දෙකක් යනකොට. එතකොට දැන් හිටපු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා තාමත් තමන් අගමැතියයි කියාගෙනමින් තාමත් අර්ලීගහ මන්දිරේ රැඳී සිටිනවා. මම දන්නේ නැහැ දැන් තත්ත්වය කොහොමද කියලා. නමුත් දැන් වර්තමාන අගමැතිවරයා දිවුරුම් දීලා ඔහු යම් යම් වැඩපිළිවෙල් අරගෙන ඉවරයි මේ ලංකාවේ සංවර්ධනය වෙනුවෙන්. එහෙම නැත්නම් මහජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් يعني රටේ තෙල් මිලුණත් දැන් එකපාරටම පහළ බැස්සා. ඉතින් එතකොට මම අහන්න කැමතියි එහෙම අර්ලීගහ මන්දිරේ රැඳී සිටීම නීති විරෝධීද? එහෙම නැත්නම් මොකද්ද මේ වෙන්නේ? ඔක මෙහෙමයි. අර සාමාන්‍යයෙන් ගෙදරක රෙන්ට් එකට ඉඳලා රෙන්ට් එක ඉවරුනාම යන්න නැතුව ටික කාලයක් ඉන්නවනේ ගෙයක් හොයාගන්නකම්. ඒ වගේ වැඩක් සරලවම දැක්කොත් එහෙම. මොකද දැන් එහෙමනම් ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයට ගිහිල්ලත් නැහැ නේ තාම. දැන් අවුරුදු 3 වාරක් වෙනවනේ. එයා ඉන්නේ මේ සිරිමායොග්ගාවගේ එක. මේ ඉතින් මහින්ද මහත්තයා කොයි හිටියත් මම නම් හිතන්නේ නීත්‍යානුකූල අගමැතියා. පාර්ලිමේන්තුව රැස් වෙනකන් ওই කතන්දර ටික තියෙයි. රැස් වුණාට පස්සේ ওই කතන්දර ඔක්කොම විසඳෙයි. ජනතා විමුක්ති පෙරමුණේ හොර තීරණයක් අරන් තියෙනවා කියලා අපිට ආරංචියක් තියෙනවා. මේ එක පාරටම මේ ආණ්ඩුවට සම්බන්ධ වෙන සහය දක්වන්න. මොකද්ද මේක ඇත්ත தත්වේ? මෙහෙමයි මේ ඔය අහන ආසන්නම තීරණයට කලින් මට යමක් කියන්න ඕනේ. කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ පොදු අපේක්ෂකයා පත් කරන දවස් ඉඳලම හිටියේ ආණ්ඩුවත් එක්ක. මොකද වරක ප්‍රකාශයට පත් වුණා පොදු අපේක්ෂකවරයා නම් කරේ පවා ජනතා විමුක්ති පෙරමුණයි. අනුර කුමාර දිසානායකතුමා මහත්මයා ඇතුළු නඩය කියලා. ඉතින් මේ ඊට පස්සේ මේ ඊයේ සිද්ධ වෙච්ච සිදුවීම ඔය අහන්නේ පාර්ලිමේන්තුව තුළ. පාර්ලිමේන්තුව තුළ ඊයේ සිදු වෙච්ච සිදුවීම ගොඩක් වෙලාවට ජනතා විමුක්ති පෙරමුණට TN එකටත් ප්‍රජාතන්ත්‍රවාදී. ඒ කියන්නේ පාර්ලිමේන්තුව රැස්විය යුතුයි කියලා හිතන කණ්ඩායමට කතානායකවරයා කතා කරලා තිබ්බා. ඔවුන් එතෙන්ට සහභාගි වුණේ පාර්ලිමේන්තුව රැස්විය යුතුයි කියන කාරණය මේවා කරගෙන. නමුත් එතනට ගියාට පස්සේ UNP මාධ්‍ය ගත්තේ එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ගත්තේ ඔවුන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට සහාය පළ කරන්න ආවා කියන ලයින් එක. ලංකාදීප වෙබ් එක මේ පිළිබඳව ජවිපේ සහය රනිල්ට කියලා ප්‍රවෘත්තියක් පළ කරනවා. ඒ පළ කරලා විනාඩි 10ක් ඇතුළත ඒ ප්‍රවෘත්තිය නිවත් කරගන්නවා. මොකද විජිත හේරත් නිවේදනයක් නිකුත් කරනවා නෑ අපි ගියේ පාර්ලිමේන්තුව රැස් කළ යුතුයි කියන කාරණය ගැන කතා කරන්න මිසක් රනිල්ට සහය පළ කිරීම නෙමෙයි කියලා. ඊයේ දිනේදී සහභාගි වෙච්ච 112ක් සහභාගි වුණා මෙම රැස්වීමට. වේත්‍රධාරීවරයාගේ වාර්තාව අනුව එක්සත් ජාතික පක්ෂය කියන 129ක් හිටියා කියලා. අනිත් කට්ටිය මම හිතන්නේ දියවන්නාවෙන් පීන්ලා එන්න ඕන. මොකද එන්ට්‍රන්ස් එකෙන් ආව නම් ඇවිල්ලා තියෙන 112යි. 112න් TNA කට්ටිය තවම මතයක නැහැ. ඔවුන් කියනවා මහින්දට හෝ රනිල්ට සහය දෙන්නේ නැහැ. ඔවුන් ස්වාධීන වෙනවා. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන කට්ටිය විතරයි සහය දෙන්නේ කියලා. ජනතා විමුක්ති පෙරමුණත් කියනවා ඔවුන් ස්වාධීන වෙනවායි කියලා. නමුත් හිත ඇතුලේ ප්‍රේම ඇති. නමුත් ඔවුන් එළියට කියන්නේ නැහැ. මොකද විජේවීර සහෝදරයව මරුවේ එක්සත් ජාතික පක්ෂය නිසා. එක්සත් ජාතික පක්ෂයට එළිපිට සහය දැක්වීමේ පොඩි අවුලක් ඉතින් ජනතා විමුක්ති පෙරමුණටම තියෙනවා. මම දන්නේ නැහැ දැන් ඉන්න නායකයාට කොහොමද කියලා.
අජිත් පී පෙරේරා මහත්තයාගේ ෆේස්බුක් ගිනුමේ යම් කිසි අවස්ථාවක සඳහන් වෙනවා වහාම අර්ලිගහ මන්දිරයට එන්න කියලා. කාටද එන්න කියන්නේ, මොකට දෙන්න කියන්නේ, කොයි වෙලාවෙද එන්න කියන්නේ මේ කිසිම සඳහනක් නැහැ. ඒ කියන්නේ ලංකාවේ ඉන්න සමස්ත ජනතාවටම පොදුවේ යනගහන ඉක්මනට වරු අර්ලිගහ මන්දිරයට අපිව පරිස්සම් කරපියව කියලා. එහෙම අර්ලිගහ මන්දිරයට හිතන හිතන වෙලාවට හිතන හිතනට යන්න පුළුවන්ද? මෙහෙම ඉතින් හිතන හිතන අය දැන් ඉන්න ඕනේ ඇතුලේ. දැන් අගමැති නොවනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නකොට හිතන හිතන කට්ටියට යන්න පුළුවන් ඇතුළට. මම දැක්කා මේ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මයා කියලා තියෙනවා කෑම් පැකට් 5000ක් විසික් කරා කියලා. එයා ස්ටේටස් එකක් දීලා තිබ්බ ට්විට එකේ. ඉතින් එතනකොට පවා හිතනවානේ එංගොල්ලෝ මෙච්චරක් එයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් ඇත්තම අර්ලියගහ මන්දිරය ඇඳින් ඉන්නේ කොළඹ ආසන්න පිරිසා. මොකද ග්‍රීන් බ්ලඩ් එකේ චැට් එකක් සමාජ මාධ්‍ය තුල පෞගිය දවස් ටිකේ ලීක් වුණා. ඒ චැට් එකෙත් කියනවා මේ කොළඹ මුඩුක්කොල ඉන්න සෙට් එකක් තමයි මෙතන ඇවිල්ලා ඉන්නේ. ඇත්ත පාක්ෂිකව මෙතන නෑ. අපිට ඉල්ලං කරන වේද රාජ්‍යජයවල අවභාවිතා කරා කියලා. එහෙම කියලා චැට් එකේ එජාපේ UN පැඩ්මින්ලා කතා කරන අවස්ථාව අපි දැකලා තියෙනවා. අපිට ස්ක්‍රීන්ෂොට් ලීක් වෙලා තියෙනවා. අර අජිත් පී පෙරේරා කියපු කාරණේ කතා කරනවා නම් පස්වෙනිදා පාර්ලිමේන්තුව කැඳවනවායි කියලා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හම් වෙච්ච වෙලාවකදී කිව්වා. ඒක මාධ්‍ය වලින් ප්‍රචාරය වුණා. ඒ ප්‍රචාරය වීමත් එක්ක දැන් මේගොල්ලෝ හිතන් හිටියේ 16 කියලානේ. අර පස්වෙනිදට සූදානම් වෙන්න තමයි එන්න කිව්වේ. එතකොට එහෙම කිව්වට පස්සේ අර යන්න ඉන්න මන්ත්‍රීවරුත් මොරාල් ටිකක් ඩවුන් වෙලා ආපහු අතෙන්ට යනවා. ඒක තමයි ඔවුන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අනික ඉතින් අජිත් පී පෙරේරා වගේ මන්ත්‍රීවරු Facebook එකේ දේශපාලනය කරනව හැරෙන්න පාරිදේශපාලනයක් කරනවා අපි දැකලා නැහැ. පාරිදේශපාලනයක් කරා අර බණ්ඩාරගම පෙට්‍රල් ෂෙඩ් එකක් ගහන්න වෙලක් ගොඩ කරලා ඒ වගේ දේවල් තමයි ඉතින් තියෙන්නේ. නමුත් හැම දෙයකටම පිළිතුරු ලැබෙයි කියලා මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව රැස්වුණාට පස්සේ. වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි දැන් මුදල් ඇමති වෙලා ඉන්නේ. ඉතින් ඔහු මුදල් ඇමති බවට පත්වෙච්ච ගමන්ම ලංකාවේ තෙල් මිල අඩු වෙනවා. මේ තෙල් මිල අඩුනේ ජනතාවට පොඩි මැජික් එකක් පෙන්වන්නද මම තමයි කෙරුමා, මට තමයි පුළුවන් කියලා. තවත් මාසයක් දෙකක් යනකොට තෙල් මිල ආපහු බලන් ඉද්දි උඩරයයිද? මෙමය තෙල් මිල 145ක් වුණා පෙට්‍රල්. නමුත් මහින්ද මහත්තයා ඒ දවස්වල වේදිකාවේ කිව්වේ 95ට දෙන්නම් කියලා. හරිනම් මැජික් එකක් පෙන්වනවා නේ 95ට අඩු කරනවා. මේක මැජික් එකක් නෙමෙයි. මං හිතන්නේ අඩු කරන්න පුළුවන් සීමාව අඩු කරලා තියෙනවා මේ වෙනකොට. බදු ඕන ආණ්ඩු කර ජීවත් වෙන්නේ බදු මේව කරලා අඩු කරන්න පුළුවන් සීමාවට අඩු කරලා තියෙනවා. කොහොමත් ඉතින් ඉස්සරහට ඡන්දයක් පේනවා කියවම සියලු දේශපාලන පක්ෂ කැරට්ටල විසික් කරන අපි දිහාට. මේ සිද්ධ වෙච්ච දේවල් එක්ක මං අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න කැමතියි. පක්ෂ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් මේ නටන පිස්සුත් එක්ක මේ කරන දේවල් එක්ක මේ රට යන පැත්තත් එක්ක රටේ සාමාන්‍ය මහජනතාවට අවසාන වශයෙන් මොකද්ද වෙන්නේ, ලංකාවට මොකද්ද වෙන්නේ? ඔක කරන පිස්සුව කියන එක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයකුත් තියෙනවා. සරත්යෙන් සිල්ලෝ මහත්මයා අගවිනිසුරලා ඉන්නකොට කෙහෙලි රඹුක් කරලා අමාත්‍යවරයාට පක්ෂ මාරුව සම්බන්ධයෙන් ලබා දීපු තීන්දුව ඒක සාධාරණයි කියන එක. ඉතින් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයම මේ පිස්සුව අනුමත කරලා තියෙනවා. කියන්නේ මේ සංක්‍රාන්ති කාලේ ඕන කෙනෙක් එහෙට පයින්න පුළුවන් මෙහෙට පයින්න පුළුවන්. එතකොට ඡන්දෙ දෙන අපි ඊළඟ මැතිවරණයේ කල්පනාකාරී වෙන්න ඕන ගෙම්බු නැතුව හරි කට්ටිය පත් ගන්න. කර්මික මහතා ඉතින් අපේ මිනිස්සුන්ට ඡන්දයක් කිට්ට වෙලා පොඩි සහන ආධාර ටිකක් දුන්නම සහනයක් දුන්නම මේ සියල්ල අමතක වෙන එක. අපි බලමු ලංකාවේ ඉදිරි දේශපාලනය කොහොම වෙයිද, ලංකාවේ සමස්ත ජනතාවට මේ පත්වෙච්ච නව අගමැතිවරයා යටතේ සහනයක් ලැබෙයිද කියලා. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.